చెప్పి హగియా సోఫియా వాళ్ళ టెటూలు అండ్ అన్నీ మిత్రింతమై మే హగియా సోఫియా వాళ్ళ టెటూలు అప్పి బలము ఎటువంటి విషయాల కొహమద మీకు కలిం క్యూ విస్తరా తెక్కుమ కొహమద మేతన తీయని గేన మేకట అతుల్ వెండ్ సపత్తు గలవల యండోని మేక మోస్క్ ఎక్క కింద ఇంక అప్పు మెతని సపత్తు గలవల ఇటు పస్సే అతుల్ట గిహిల్లా అతులే విస్తటిక బలం మెతని తమ అతుల్ లెన్న అప్పు బలం కొహముద మే హగియా సోఫియా easily with this kind of money. So that's why they own the church from 17th century. He wrote a letter to everybody in the empire and he ordered this kind of artwork or this kind of pictures that would be left in the empire. Also the church, they cannot grow in church. They can't stand any kind of book or pictures. මේ අපි ඉන්නේ හගියා සොෆියා පල්ලිය ඇතුලේ මොස්කෙක ඇතුලේ මේක මුලින්ම නම් මුස්ලිම් පල්ලිය නෙමෙයි මේක මුලින්ම හදන්නේ රෝමන් එම්පර කෙනෙක් ඒ තමයි ජස්ටිනියන් 1 කෙන රෝමන් එම්පර කිස්තු වර්ෂ 532 537 අතර කාලේ තමයි මේක හදන්නේ ඉතින් ඒ කාලේදී හැදුවේ මේක ක්‍රිස්තියානි කැතඩ්‍රල් එකක් හැටියට ක්‍රිස්තියානි පල්ලියක් හැටියට අපි ඊට පස්සේ කාලෙකදී තමයි මේක මුස්ලිම් පල්ලියක් බවට පත් වෙන්නේ මේක විශාල පල්ලියක් මේකේ තියෙන ඩෝම් තුනක් ප්‍රධාන ඩෝම් එකක් සහ පොඩි ඩෝම් දෙකක් ඒ වගේම මේකේ පේන්න තියෙන විදිහට පොඩි අකඩේති ජනේල එහෙම 42කින් තමයි මේක හැදිලා තියෙන්නේ ඉතින් සම්පූර්ණ මේ ඩෝම් එකම එහෙමන හගියා සොෆියා සම්පූර්ණ මොස්ක එකම මාබල් වලින් සහ මොසයික් වලින් තමයි හදලා තියෙන්නේ අපේ මදබා ගැන එහෙම නැත්නම් ජෝදාන්ගේ ගැන කරපු වීඩියෝ ගොඩක මේ මොසයික් ගැන කියලා දිනවා. ඉතින් මෙහෙත් මේ මොසයික් භාවිතා කරලා තියෙනවා මේ පල්ලිය එහෙම නැත්නම් මේ චර්ච් එක හදන්න. ඉතින් එවකට මේක හදන කාලේ ලෝකේ තිබුණ ලොකුම ඉන්ටීරිය ස්පේස් එක තිබුණ පල්ලි හැටියට තමයි මේ හගියා සොෆියා පල්ලිය පිළිගන්නේ. ඉතින් අපි මේකේ ඇතුළත් තව චුට්ටක් බලමු කොහොමද මේක කොච්චර ලස්සනද කියන එක. ඉතින් මේකේ වටේ ලියලා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති මම පෙන්නනම් ඒ අකුරු ටික. මේ පේනවා වගේ මේකේ ලියලා තියෙන වටේටම මුස්ලිම් ආගමට සම්බන්ධ දේවල්. ඉතින් අපි කිව්වා වගේ මේ හගියා සොෆියා හැදුවේ ක්‍රිස්තියානි පල්ලියක් හැටියට. ඉතින් අදත් මේකේ උඩ දකින්න පුළුවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉතාමත් අලංකාර පින්තූර වහලේ උඩ ඇඳලා තියෙනවා.
හගියා සොෆියා වලින් එළියට ආපුවම එතනින් දකුණු පැත්තේ හැරුණාම තියෙන සෑහෙන ටෝම්ස් ගොඩක් එහෙම නැත්නම් සුසාන භූමි සොහොන් ගොඩක් මේ තියෙන සොහොන් තියෙන්නේ අපි හැම එකටම යනවා නම් සපත්තු ගලවලා යන්න ඕනි හගියා සොෆියාක හදපු දවසේ ඉඳන් ඒ කියන්නේ කිස්තු වර්ෂ 535 ඉඳන් මේක හිටපු හැම කෙනෙක්ගේම වගේ සොහොන් මෙතන ප්‍රදර්ශනය කරලා තිනවා බලා ගන්න පුළුවන් සොහොන්